අයි බොඳරුවනේ අපි පුරුදු පරිදි අප උසස් පෙල සිංහල පාඩමිහි තවත් අධියරක් තමයි මේ විදිහයට ආරම්භ කෙරෙන්නේ. අපි ඔබට මතක නම් මීට කලින් දවසකදී නූතන පද්්‍ය සාහිත්‍යය පිළිබඳ ඉතා පුළුල් විවරණයක යෙදුණා. ඒ විග්‍රහය එක්දහස් නවසීයේ ඉඳලා වර්තමාන කාලිය දක්වා අද දක්වා වසර සියකට අධික කාලයක්, නෝතන පද්‍ය සාහිත්‍ය පිළිබඳ කරපු ගැම්ඹුරු මර්ෂණයා. හොට ඒකත් සහිතියාගැනම තමයි අපි අද පාඩමට යොමු වෙන්නේ ඔබ දන්නවා ඔබට නිර්දේශ වෙලා තිබෙනවා නූතන පද්්‍ය සංග්‍රහයේ පද්‍යකෘති, කාව ග්‍රන්ථ කාද පෙළ විසි පහක අධ්‍යයනයක් මේ වසර දෙකේදී. අද අපි බලාපොරොත්තු වෙන්නේයින් එක් නිර්මාණයක් පිළිබඳව ඔබත් සමඟ හොද රසාත්මක රසවින්ධනාත්මක විශ්ලේෂණයක ඒදන්න. එතකොට දරුවනේ අපි හැමදාම ඔබට කියනවා මේ සඳහා වෙනම පොතක් හෝ කඩදාසි කීපයක් වෙන් කරලාතියා ගන්න එක සටහැ කරගන්න විශේෂයෙන් මෙමේ පාඩම සකස් කරල තියෙන්නේ මේ නියමිත කාලය රූපවාහන අන්ත්‍රය ඉදිරිියෙන් වාඩි වෙලා දෙරන දිහ බලාගැන ඉන්න විතරක් නෙවේ. මේක ඔබට අධ්‍යයන පයක්. අධ්‍යයන කාලයක්. තකොට පෑනක් පොතක්තියාගෙන අප ඔබට පෙන්වන තොරතුරු ආදීදේවල් සටහන් කරගන්න ඕන ඒ මාර්ගයන් තමයි ඔබි අධ්‍යයන කටයුතු සාර්ථක වෙන්න. ටකොට අපේ මෙහවර අපේ කාර්ය අප අපේක්ෂාව සාර්ථක වෙන්නේ ඔබහෙම එයින් ප්‍රයෝජන ගත්තොත. හොඳ එහමනම් අපි අද කාරයට යොමු එමු. අපි අද බලාපොරොත්තු වෙන්න දරුවනේ නූතන පද්ධ සංග්‍රහයේ ඔබට නියමිතව තිබෙන ඉගිලෙන සිහින කාවය කෘතිය කාවය පන්තිය, පද්ධිපන්තිය රසවිදනය කරන්න. එතකොට එක්වරම කොළඹයුගේ දිතීය තරංගයට අප යොමු වෙන්නේ පසුගිය කාලය තුලදී මේ මාධ්‍යහරහා, ඔස්සේ අපි නූතන පද්්‍ය ක්‍රතිකිහිපයක් කතා කරලා තියනවා. අක් බලාපොරොත්තුවයේ නොම දතිය තරන්ගේ නිර්මාණකරුවන් අතරින් වඩාත් ජනප්‍රිය කවියකු ලෙස සාගර පලංසූරියත් සාගර පලංසේරියගේ කාවය මෙහෙවරත් සාකච්ඡා කරන ගමම්ම හෝුගේ ගිලෙන සිහින නිර්මාණය පිළිබඳව විමර්ශනයක් කරන්නට. අපි බලමු මුලින්ම ඉගිලෙන සිහින වලට යන්න කලින් සාගර පලන්සූරිය කියන්නේ කවුද කියල. හොළඹූගේ දිතිය තරගේ කවියෝ ගැන අපේ පුළු විිමර්ශණයක් කරා කියලම මහොතකට කලින් කිව්වා. ඒ පිළිබඳව ඡායාරූපමය දර්ශනයක් තමයි ඔබ මේ දකින්නේ කොළඹීගේ දිතිය තරන්ගේ කවියෝ ගත්තහම ඒ ප්‍රධාන වශයෙන් ඉතාම ජනප්‍රිය වෙච්ච කවියෝ තමයි මේ ඔබ දකින්නේ මේ මනප්‍රේම තිලක රත්නකුමාරගම PB. අල්ලිස් පෙරේරා සාගර පලංසූරිය චන්ද්‍රත්න මානවසිංහ සහ එච්චම් කුඩලිගම. මේ කවියන් මේ යුගය වර්ණවත් කරපු මේ යුගිය නෝතන සිංහල පද්‍ය සාහිත්‍ය ඉතිහාසේ වෙනම ලකුණක් බවට පත්කරපු කවියෝ. හැබැයි මේ ඉතිහාසේ හොඳින්ම නිරීක්‍ෂණය කරනකොට පේනවා මේ දිතීය තරන්ගේ කවය තමයි දරුවනේ ඉතාම ප්‍රචලිත වෙලා ප්‍රසිද්ධ වෙලා ප්‍රකටවෙලා අපේ සමාජය තුළේ කවිය කියන සාහිත්‍යන්ගේ ස්ථාපනය කරන්න. මීට අමතරව තව කවිකීප දෙනෙක් අපිට මුණගහෙනවා කපිලසෙන විරත්න උපනන්ද බටු ගෙදර. බියච්චමරසේන උදුගොඩනවරත්න තිහාරියේ පීටර් පෙරේරා, ඩිය කුමාර්සිංහ වගේ කවියන් අපිට මුණගහෙනවා මේ යුගෙන් අපට කවි දායාද කරපු. බලන්න ඕන මේ කවිියෝ. මොනවගේ දේවල්ද ඔවුන්ගේ නිර්මාණවලදී මේ සුශේෂ ලක්ෂණ හැටියට පකට කරලා තියන්න කියලා. ඔබට පේනවා ඔවුන්ගේ දැන් කොළඹයුගේ ප්‍රථම තරන්ගේ කවයන්ට තිබුණේ ඉතා සීමා සහිත පටු සීමමිත වස්තුවිෂයක්. එතකොට ඔුන්ට අවශ්‍ය වනේ නැහැ, ඉතාම ගැම්ඹුරු අත්දැකීම සොයාගෙන යන්න වස්තුූෂයන්ගේ වවිධත්වයක් දකින්න. එහිම අවශ්‍ය වනේ නෑ. ඔවුන්ට අවශ්‍ය වනේ ඔවුන්ගේ නිර්මාණවල තිබෙන දේශාභිමානය ගුණේ. ළම දරුවන්ුවෙන් ආමන්ත්‍රණය කිරම්. බුද්ධ වන්දනා ආදී. එ මේ ගැ තමයි ඔුන්ගේ නැඹුරුව තිබුණේ. හැබැ දෙදිතිය තරන්ගයට යනොකොට ඔවුන්ගේ තරමක පුළුල්ුවීමක් දකින්න පුළුවන්. ප්‍රේමය හා ස්වබාදහම කෙරෙහි නැඹුරුවීම. ප්‍රේමය කවිලියන්න හොඳම මාතෘකාවක් මේ මේ සම්බන්ධෙන් ඉතාම පුළුල්ලො කවි රචනා කළ හැකී කියන අදහසක් ඔවුන්ගේ හිතෙහි තිබුණ. ඒකම මේ ස්වබාදහමත් එක්ක ඳ බැඳියාව ස්වබාදහමි අසිරිය. පිළිබඳව ලියවිච්ච කවි බොහොමයක් තියෙනවා. එකට බලපාපු තවත් හේතුත් තිබුණා කෙසෙවවත් මේ ස්වබාදහම සහ ප්‍රේමය කියන කාරණ ලද වැඩි නැබුරතාවක් ඔවුන්ගේ නිර්මාණවල දකින්න තිබුණ දැන් උදාහරණයක් හැඩියට මතක්කොරො අපිට මතක්වෙනක් වර මතක් කෙන එකක්තමයි ස්වබාදහම ඔබ රෝහිණි මමා තුළ දෙමි සම්පූර්ණ කවීමන් කියන්න න්නෑ දැන් රෝහි නිසා හතුළ කියන්නේ අපේ නවකතාවක එන ඉතාම ප්‍රකට පැමිවලක්. එතකොට ස්වබාදහමට ආමාන්ත්‍රණය කරන කවයා ස්වබාදම ආමදර සය පෙම්වතිය හැටියට ස්වබදහම ඔබ රෝහහිණ මමා තුල කියලා. එතකොට ඒ තර ප්‍රේමේ සහ ස්වබාදහම පිළිබඳ තමන්ගේ වස්තුවිශය විවරණය කරට මේ කවියෝ වැයම් කරලා තිබුණා. ඒකම ඔන්ගේ භාෂාව හරි සරලයි ඉතාම සරල බසක් කතා කරන භාෂාව මේක සමහරවිට බලපාන්න ඇති. ඒ යුගයේ වඩාත්ම, ජනතාව අතරට කොළඹියුගේ කවිය ජනපපය වෙලා යන්න. ඒ වගේම ඔවුන්ටම ආවේනික අලංකාරෝක්තිය ඔුන් යොදාගත් විශේෂය ඔුන් පවිච්චි කරනලද උපමාදිය. ඉතාම සරල වගේම ඒ මොහොතේ ඇතිවන සිතුවිල්ලක හැඟීමම් දැන් උදාහරණයක් කැටියට දැන් පැන්සල් කූරු මෙනි තිගේ පොඩි ඇගිලි ලාන්දී කියපමමා කරන එතකොට පැන්සල් කූරු දකල තියෙන ඕනෑම දරවකුට හිතෙනයි පැන්සල් කූරුයි කාන්තාවගේ ඇගිලියතර මෙ සාමේාව සමානකම මොකක්ද කියල. හැබැයි ඔහුට අවශ්‍ය කලද සිහින් ඇගිලි ගැන කියන්න විතරයි. ඒකෙ තියෙන වස්තුවක් හැටියට. එහි තියම්සාමේතාව සමාන බව ගැපීම ගෙන උචත බව ගෙන ඩි සැලකිල්ලක් දක්ල තිබුණන හැ ඒ ඔඕන්ගේ භාෂාවවික්තර විශේෂ ලක්ෂණය. ඊළඟට අර්ථශූන්‍යය පදහසු සුම් පද. එතකොට කොළඹූගේ දදිතිය තරන්ගේ කවියන් විශේෂ ලක්ෂණයක් තමයි මේ අර සිව්පද විරිත ඔය මමාහාචරර් සේගුණ සිංවගේ ලගේ ඇනේ සමුදදුර ගෝෂ විත යොදාගත්තයි කියලා අපි එම දැනට කිය හිතමු. එතකොට මේ පාවෙච්චි කරපු කාව ආකෘති ආරක්ෂා කරගන්න නම්. ඔවුන් සුදුසු වචනයක් එෙ නැත්තන්. ඔුන් එකට මොකක් හරි පදයක් මැද්දින් ඔොදනවා අන්නේ ඉතින් මොකද ඔය වගේ වචනයක් දානවා. එතකොටඒ මට මතකයි. මහාචාරය ආරි රජකරුණා වගේ විචාරකයෙක්ව ඒවට මේ සක්ක පද කියලා බැම්ක් දැදගෙනනකො ලොක ගල් මැදෙෙන් හිදසක්තිවිට පුංචි ගල් කෑල්ල ොබොනවා බල සමින්න්තිරිික් දාන්න ොට ක සක්ක කිය ඒගේ අ හිස්තැන පුරුවගන අඩුව සම්පර්ණ කරන්න දාන වචනවලට සක්කපද කියල එතුම පවිච්චි කල තිබ බයිතින් ඒ සක්ක පද පාවිච්ච කිරීම. ඉට සුසුම් පද. සුසුම්පදගෙන් මේ දුක ප්‍රකාශ කරන වචන අහෝ අපයි අනේ දුක්බරයි දෙයනේ ඔය වගේ වචන පාවිච්චි කරන්න මේ යුගයේ කවියන්ගේ නිර්මාණවල දකින්න පුළුව. ඊළඟට ගම්බද ජීවිතය. ගමී ජීවිතය අගේ කරන ගමේ සුන්දරත්වය යගේ කරන ගමේ ප්‍රේමේගේ කරන ලක්ෂණ මේ කො බියුගේ දවිතිය තරයන්ගගේ නිර්මාණවල තිබුණා. අනි පැත්තෙන් ස්වභාවෝක්ති හා වාර්තා ස්වරූපී බව න්න තියනදේ දකින්න තියනදේ ඒ විද්දිහටම කියාගෙනය නවා. අය මේක නිර්මාණාත්මකෝ ව්‍යංග්‍යාර්තයෙන් වක්රෝක් තියෙන් යුක්තව කිව යුතුයි නේද වගේ හැඟීමක් මේ දිතිය තරන්ගේ කවියන් තුළ තිබනේ නැහ. ඔවුන් තුළ තිබුණේ කිව යුතු දේ රිජුව ප්‍රකාශ කිරීම. ඒ බොහෝ විට සිද්ධ වනේවාර්තාස්වරූපි බවක්. වඩා ප්‍රසිද්ධ ජනකවි තරම් ප්‍රසිද්ධ වුණු ඔය සාගර පලන්සූරියගේම ගොඩ මට දෙකම සරුසාරය පලබරය ආදී කවියක් ගත්හම සම්පූර්ණ වාර්තාස්වරූපයෙන් කවිිය කියයාගෙනවා තියන දී පේනෙදී දකින ද ඒවිදිහටම.කොට ඒ වතමයි නිර්මාණ හැටියට සලකුණේ දැන් මේ ගුණය සීගිරි ගීලියන කාලෙ ඒ සාමාන්‍ය ජනයාට පවා සාමාන්‍ය ජනකවියාට පවා තේරුණු දෙයක්. ේරු ක්ෂයක්ඇම මේ තියෙන්නේ. දැම් තවටිකක් පැදිලිකරොත් ම මේ කියන එක සීගිරි ගලය කුටු ගී අතරති නැතැම් ගීත බලපුහම තේරෙනවා. මේවා හොඳ වින්දනාත්මක ශක්තියක් තියෙන නිර්මාණකරුවන්ගති ලිය විච්චේවා. මෙය ජනකවි හැටියට ලියවෙලා තිබුණට මේ ඇතුලි ගැඹුරු නිර්මාණ ශීලි බවක් පේන තිබුණා. දැන් මට මතක් කර හැකි එකීගි ගීක තියෙනවා හො ලියනා මෙම. බූදල්මී, සියොවැ ආමි සිහිගිරි බැලීමි බැලුවෙලු ජනා ගී ලීලූයේ නොලීමි. කියල ලියලා. දැන් එයා ලියලනි එයා කියනවා. මම බූදල් මගේ නම බූදල්, මම සීගිරි බලන්න යාවේ නෑදෑයොත් එක්ක දැන් බලන බලන තැන ලියනවා. එනිසා මම ලියන නෑ කියල ලියලා. එතකොට එයා හොඳින්ම දැනගෙනීටයා මං මේ ලියනේ එක ගීයක් නෙමේ කියලා. තමන්ගේ පැමිණීම වාර්තා කිරීමක් විතරයි. එතකොට අනිත්ත ඇලියගී එතකොට ඒ විදියට සියුම් විදියට කවිය හඳුනා ගැනීම ගියක් හඳනා ගැනීමට තරම් හැකියාවක් ජනකවට තිබුණ ැ කොඹ ුග දදිිය ර ගෙටනකොට හැකව තිබුණන ැහැ. ඔවුන් සැලකුවේීම කෙලිම්ම කරන ප්‍රකාශන රිජු ප්‍රකාශන නිර්මාණ හැටියට ඒකත් මේ යුගයේ තරා ලක්ෂණයක්. ඊළඟට කවි කතා බෞුලවීම දිගය කතන්දරයක්තමක පොක තියන්නේ මුදහරණටික ප අදදාාල න සුදෝසුදු ප්‍රසිද්ධනේද පාලුගම යමුණ සිරිමලි, මල් හාමි. ඒවල මේ කවි කතාවක්. එකට හේතුව දරුවනේ මේ කාලේ අදවගේ ශ්‍රූපවාහිනේ විනෝදාශසාදන මාධ්‍යයක් ඉරි තිබුුණේ නෑ. ගුවන් විුතුලිය තිබුණේ ඉතා අල්ප වශයෙන්. ඉලකට පුවත්ව පතත් වඩා ජනප්‍රිය වෙලා සාමානය දුක්්පත් ජනතාවට ළඟා වෙලා තිබුණ නැහැ. ඒකාලේ වැඩියම්ම ලංවෙලා තිබ කවි කොලේ කියන සංකල්ප එක වෙනවම කතා කරන්න ඕොන එක කවි කොලේ කියන මාධ්‍යයි මේ මේ කවි පොත් ඔය අපේ පරණ ඔගොල්ලන්ගේ සීියලගේ ආච්චිල කා ප පෙට්ටිහෙම ඇද්දොත් මේ මේ කවිපොත්වා ගන්න පුළුව. පො ඒ අය වඩා නැඹුරතාවකින් යුක්ත වැඩි මහාසාාවකින් කියවපු පොත් බවටම පත් වෙලා තිබුණ ඊළඟට මේ කවිෝ අපි දං අර කලින් සඳහන්කරපු සවුල්ම කවිියෝ ඉංග්‍රීසි මාධ්‍යීින් අධ්‍යාපනය ලබපු අය. එතකොට ඒ අයටට අවස්ථාව සැලසිලා තිබුණා බටිහිර කවියන්ගේ නිර්මාණ රසවිඳන්ට කියවන්ට. ඒවා අධ්‍යනය කරන්ට පරිශීල්ලිනය කරට අවස්ථාවක් ලැබිල තිබුණා. එතකොට ඒ කවියන්ගේ නිර්මාණ ඒ විදිටම හෝ, යම් ආකාරෙකින් වෙනස් කරලා අරගෙන තමන්ගේ නිර්මාණ කරන්න පෙළබුණ එක එක්තර විදි කර එක ගල්ල දික් කලම චෝදනා කරන්න එකත් හොඳ මදිද මන්ද මේ කුක්කාවියෝ මේ විකොලො කවි හරකං කරපුුවයි ටහිර කවියන්ගේ කවිේ විදිහයට මරගත්තයි වගේ අදහසක් කියන්න අපික්මං වෙන නෑ හැබැයි ඒ කවියන්ගේ ලොකු ආභාසයක් මොවන්ට බලපාල තිබයිගේ කවිය තමයි විශේෂයෙන්ම විලියම් වඩ කවිය Sheෙල නිසන් එලිය ගෝඩස් නිත් වගේ මේ කවියෝන්ගේ නිර්මාණ. බිහෙවින් බලපාල තිබුණ කොළඹයුග විත්තිය තරන්ගේ නිර්මාණකරුවන්ට ඇතැම් ඒවා නම් එක නොකියම බෑ ඇතැම් ඒවා නම් පරිවර්තන තරම්ම ඒකෘති එහෙම පරිවර්තනය කරපු එකක් තරම්ම න අනවර්තනය කරපු තරම මට්ටම ලක්ෂණක් දකින්න පුලුවන්කම තිබුණ. අපි දැන් යොමුමු සාග්‍රර පලංසූරයට කට සාාගර පලංසූරයට යමුම වනකොට සාගර පලන්සරයීම ම තර රට ම ාග තර දගත් ඔබ දැනගන්ට විභාගේ ස දහමන මේ දරුවන ින ගන්න අප යම අපි තරුන්ගන්නන්නේ පි ජීවිතය ෝධයක් තිෙන ම හරගන නිතන් ම පුංචි තම සරල සුළු වෙලාවක ගැන පැදිලිකරන්න බලාපොරොත්තුනේ එක්දශ අටේ මාර්ති කොල්සින තම එඇතුම උපදන්නේ. පස්ස කාලෙක සාගර පලංසූරිය පැවිදි වෙනවා. ඇල්ලේ ආනන්ද සාගර කියලා එතකොට අන්නර්ථනාම ඇති Kේස් කියලේ කස් කියන නම හැදෙන්ෙ දරුවනේ කලල් කියනකින්ේ අකත් ඇල්ලේ කියනින් ඊ අකුරත් ආනන්ද කියනින් ඒ අත් සාගර කියනින් එස් අකුරක් ගත්තම KE. කිය ගත් හම ඒ කෙටි කරලා තමයි කේස් කියලා ය අනර්ථනමය හදගත්ත කවුරුත් දීපු නමක් නෙමේ එතුමම පස්සෙ කාලෙක පැවිදි යුගේයේදී ලියපු කවිවල නම යොදල තිබුණන කේස් කියලට සුදෝසුදුලියන් කස් කියන විදියට. ඊළඟට එක්දර්ශමසි හැට එකේදී. එ අපිට පේන දීර්ග කාලයක් නිර්මාණ කරණයදනෙ නැහැ. කෙටිකාල හැබැයි ඒ කාල්ලෙ ඉතුම පැවිදි කාය කකුත් ගතර පස්සේ. මන්තිරිවරක් හැටිටල් කටයුතු කරලා තමයි ලොකු සමාජ මෙහවරක් කරපු පුද්ගලෙ හැටිට තමයි සලකන්නේ. ඉළඟට සාගර පලන්සූරක නිර්මාණ කහිපයක් අපි අසක් කරගමු නම් වශයෙන් සුදෝ සුදික කලිකතාවක් අපිකුව කාලකයා විසිඋුණුතරු මල්හාමි ගොවි පෙරමුණ කැලනිවිත්ති මෙයාදිී වශයෙන් එතුමා විසින් සටහන් කරපු නිර්මාණය කරපු සංග්‍රහායන්. දැන් අපි ොමවෙන්න බලාපොරොත්තු වෙන්නේ කෙලින්. අපේ නිර්මාණයටයි. එතකොට මෙතනද අපි මෙතැන් සිට ඉතාම පුළුල් ගැඹුරින් පරිීක්‍ෂාකාරියෝ සහ රසවින්ධනාත්මකව මේ නිර්මාණය අගේ කරන්න බලාපොරොත්තු වේෙනවා. එතකොට මෙන්න මෙතැන ඉඳලා. ඔබ හොඳ අවධියෙන්ඉන්න ඔබේ විවාාගේ සඳහා කොළඹියුගේ දිතිය තරන්ගේ කවයෙකුගේ නිර්මාණයක් රසවවින්දනය සඳහා පැමිණියම හැකියි. අපි ඒක කේන්ද්‍රර කරගෙන ඔබේ විභාග කේන්ද්‍ර කරගෙන තමයි මේ නිර්මාණය අද තෝරගන්නේ. එතකොට මේකේ මාතෘ කාල දීලදයෙන් ඉගිලන සිහින කියලා. සිහින කිව්හාම දරුවනේ මේකට මතුපිටුම් පේන වච්්‍යාර්ථයකුත් තියෙනවා. ද සිහි කිව්හම එක්වරම සිහිවෙන්නමක් සි ම අපිට නින්දිදි පේන හින නින්දගියහාම නිදාගත්තා වූ විඤ්ඥානයට යටින් තියෙන උපවිඥාණ ඉස් මතුවෙලා අවිඤ්ඥානය ති යම් යම් දර්ශන මතුවෙනවා පේනවා කියනේ මනුවිද්‍යාග සිද්ධාන්තිය අනු පේන හින කියන කාරණාවන සිහින ඩ්‍රීම් කියන එකනේ. එතකොට ඒ සිහින කියන එකට අමතරව තව මේකට වෙනවෙන වක්්‍රාර්ථ තියෙනවානේ සැගවුණුුවර්ත තියෙනවානේ වෙනස් මාර්ත දැන් උදාහරණයක් ගන්නක අපි කියන මේ. මගේ එකම හීනය විභාග සමත්වනක ඒක වූහමර ඉින්දිදිවෙන් හහින නෙවේනි. එතකොට විදේශගතවීමේ හීනේ මේ දසට හරිට සකච්ඡා කරනවානේ එතකොට එත්තන හීනේ ගැන තියෙනවා. ඊළඟට ආයත් සිහින කියන වචන පාවිච්චි කරනවා සමස්ත අපේක්ෂාව ඉටු කර ගැනීම කියෙන තේරමින්. ට මෙත ඉගිලෙනවා කියන්නේ ජීවිතයේ සාර්ථකත්තය ලඟා කරවා ගන්නවා කියන තේරූ. එතුකොට ඉගිලෙන සිහින කියන නමම ඒ යෙදුමම අපිට පේනවා මතුපිට අර්ථය ඉක්මවාග ගැඹුරු ව්‍යං්‍යාර්ථයකට අපි යොමු කරවනවා. ඉගිලෙන සිහිනකිවූ ම දැන් මේ නිර්මාණය පාදක වෙලා තියෙන්නේෙ දරුවනේ එක් තරාවිදික කුරල්ලු පටවකු පිළිබඳ කරුණකට. කුරුලු පැටවෙකුගේ ජීවන කඩීමක් පිළිබඳ කරුණකට හැබැයි මතුපිටිං ඒක තියලා ඊට යටටිං වෙන කතාවක් අපිට පලන්සූරිය කවයක් කියවා. අපි බලාගෙනයන් මේ නිර්මාණය තුළ තියෙන ගැපුුරු සංකල්ප මොනවාද කවියක් ඇත්තටම කියන්න බලාපොරොත්තුවයන්නේ මොනවාද මේකල තින රහතැන් මොවාද කියෙන ුට්ට හොල බැලමු කවිය කියන මෙහෙම. මිනිහානගෙන කටහඬ නොම වැකෙන කණේ ඇත මේ කුරුලු කුඩුව උසගසකබිණේ. නැතවුව දුරක් මෙහිමිතුවක් පහල වනේ පැටවගේ කුඩා දෙන තටනිල් ලහස පෙනේ. අපිට ඉසල්ලාම් මවන සිතුමක් චිත්‍රයක් අදිනවා. ඒ චිත්‍රය මොකක්ද තියන්නේ. මිනිහාගේ කටහට නොම වැකෙන කණය කියන්නේ මිනිහෙකුගේ කටහඬක් ඇහෙන්න නැති පැත්තක. ඒ ගැන මනුෂ්‍යවාශයෙන් තොර ප්‍රදේශයක. එතකොට මිනිස්වාසයෙන් තොර ප්‍රදේශයක් කියන එක කවියට නිර්මාණයට ගන්නේ මිනිහ නගෙන කටහට නොම වැකිෙන කනේ කියලා. ඇත මේ කුරුලුකූඩු උසගහක වෙන. එතකොට ඒ උසගහක කියන විශේෂණ යදතුම අපට ඉදිරිරේදී අවශ්‍ය වෙනවා කවිිය ඒ යොදාගන්න ඇත්තේ හේතුවක් ඇතුවමම කිය නැතවුව දුරක් මෙහි මේතුවක් පහල වන. කිසිම කරදරයක් මේ වෙනකක් නෑ. ඒ කියන්නේ සුරක්ෂිත බව පිළි බඳව සම්පූර්ණය තහවුරු කරලා තියෙනවා. මේ වෙන කිසි වෝ දුරක් නැද. පැටවගේ කුඩා දෙන ටනින් ලහස පෙනෙ. එතකොට කවිය අතන්දරේ වගේ කෝමත්කට කුරු ුඩුවක් තිබුණය කියලා පටන් ගනි නැහැ හැිට යම්කිි සංකල්ප චිත්‍රයක් අන්ිනවා . උස ගහක බෙනේ කුරුලු කූඩුවක් තියෙනවා. ඒ කුරුලු කූඩුව කුඩා කුරුලු පැටිහෙක්කින්වා ඒැට අහස දිහයි බලාගෙන නේක යන්න මෙයාට ඉගිලියයාමේ අපේක්ෂාවක් තියෙනවා. ද්‍රයාට පේන්නේ මොකක්ද නිල් අහස පෙනේ. නිල් අහස කියන්නේ හිස් අවකාශයේ. ඔහු විසින් අත්පත් කර නොගත් හිස් අවකාශේ තමය හට පේෙන්. තකොට අපිට පේනවා මේ කුරුණු පැටියා ගැන කියන්න හදන වැෑයමේදී කවියා උත්සාහධරණවා කෙලිම් අපිට සංකල්ප චිත්‍රයක් අඳන්න මේක ස්වභාවෝක්තියෙන් පිරුණු ැක් සස්භාවෝක්තිය අලංකාරය තමයි පාදක කරගන්න පාදක කරන අපි දිරියේ චිත්‍රයක් අඳනවා මෙන්න මේ විදිී ගස්බෙනයක පුරල් පැටියෙකින්වා එය කූඩුවෙන් බනි ඇහ යොමු කරවගෙන ඉන්නවා කියල අපේ ඇ යොමුකරවනවා ඊළඟ කවියට. එතකොට කියන්නේ උණුසුම්ගතිය ඇති මුත් සිය කැදැල්ලෙහි පැටවා කැමති නැතහිරවී විසිල්ලෙහි දෙනෙතට නිල් අහස යොමුුවන ඇසිල්ලෙහි ඔහු යෙදෙනවා නිද හස ගැන සෙවිල්ලෙහි මද කියන්නේ. උුසුම් ගතිය ඇතිමුත් සිය කැදැල්ලෙහි එයාගේ කූඩුවේ උණුසුම් ගතය තිය මේ උණුසුම් ගතිය කියන්නේ දරුවන ආදරය උණුසුම සෙනහසේ උුසුම එතකොට පළවෙනි කවියෙන් කිව් ආරක්ෂාව තියෙනවා දරුවන්ට දෙ වැඩි දෙමවපියන් නිසින් දරුවන්ට දෙන ප්‍රධානම දේවල් තුනයිනේ ආහාරය ආරක්ෂාව ආදරය තිම ේද බලන්න මතක් කරල ආහාර ආදරය ආරක්ෂාව ආරක්‍ෂාව පිළිබඳ කාරණා පලවෙනි කවදම කිව්වනේ කිසි ඕදුරක් නෑ කියලා. දැ මෙතන කියනවා ආදරය උණුසුම් ගති ඇති මුත් සිය කැදැල්හි පැටවා කැමති නැත්ත හිරවී විසිල්ලෙහි. පැටිය කැමති නෑ විසිල්ලෙහි කියන්න පුතේ වාසය කිරීමට. හිරවෙලා කොට්වෙේලා වාසය කරන්න පැටිය කැමති නෑ. එයාට ඕන කරලා තියෙනවා මොකදද. ට නිල් හස ොමුුවන ඇසිල්ෙහි ඇසිල්ලහැකි වේ මොහොතෙහි ඔහු යෙදෙනවා නිදහස ගැන සෙවිල්ලෙහි. දැන් ඕන කරන්නේ උපරිමා ආරක්ෂාවක් තියෙන තැනක්. ආදරේ උපරිමෝෂයෙන් තියෙනවා හැබැයි මේයාට නිදහස ඕන. මේ හොයර නිදහස කොයි වගේ කක්ද. ඔයා සිහිපත් කරන්න පහුගිය කාලේ මේ වසංගත රෝග තත්ත්ය නිසා ඔහට ගෙදරම ඉන්නවුනාා. හින්න බැවුණ ඒ කාලේ ඔය ගේෙවපු ජීවිතය ගෙදරමයි ඉන්න වෙලා යෙන හරි මමාරු ගවන ජීවිතය හරිම කටුබයි සමයිට ගෙදරයින්න ආදරණීයන් එ ගැටුම්පව ඇති කරගන්නවා මොකක් දහේතුව අපි අපේක්ෂා කරන නිදහස නැතිවීම ද මේ කවියා බලන්න අපි පරිස්සමින් ගේන්නේ ඒ පරම්පරා ගැටුම ගැන කතා කරන්නන ඒ පාරම්පරික ගැටුම ගැන කතාව කරන්න දෙන්නේ හිමින් සීරේ ගලාගෙන නෙතෙන්ටනේ එතකොට අපිට පේනවා කවිය තුන්වෙන කවියට න ගොට අපිහිමින් ප්‍රවේශ තල්ලු කරගෙනනවා කුරු පැටියෙක් පළිබඳ කතාවක්ම නෙමෙයි මේ කියන්නේ කියන තැනට. තට හැදිරිද. හොදයි අපි ඔතනි හයා පැත්තේ ටි සකච්ඡා කරන්න ඕනේ. යකට අපි කීම හිටිය මේ ආදරයයි ආරක්ෂාවයි දෙකම හොඳින්ම තියෙන කුරුල් පැටේගේ කතාව ගැන්න. අපි ඉදිරිට යමුුවකි එකේ කෙනවා. මව්පියකුරුල් ලන්රකවරණ ඇතිව උන්ගේ ආලයේ වෙසේතත් ගජමුතුව පැටවගේ දෙනෙත පවති කවදත්රතුව, සැප තක් ඔහුට නැත ඊගිලෙන්න්නට නැතිව මොකද කවිිය කියන්නේ මව්පිය කුරුල්ලන්ගේ හැකවරණේ ඇතිව. එතකොට දැන් පලවෙනි කවියෙන් රැකවරණය තියෙන බව කියවනාානේ. දැන් ආපහු මේක කියන එක පුනරෘක්තියක්. මුලින් අපිට ඇඟවෙන්ඩ වියන්ගෙන් අඟවලා ආරක්ෂිතයි කියන හැඟීම පස්සෙකවිය කෙලිම් රජුවම කියවා. මව්පිය කුරුල්ලන්ගේ රැකවැරණය ඇතිව කියලා. ඒ රැකවරණය කියන එක තවටිකක් තහවුරු කරන්න කවියක් පාවිච්චි කරනවා එක් තරා රූපකයක් උන්ගේ ආලයේ වෙසේ ත් ගජමුතුව. ඔවුන්ගේ ආදරයේ ගජමුතුව බවට පත් වෙලා. දැන් ගජමුතු කිව්වහන් ඔන්න ඔබට පුංචි ප්‍රශ්නයක් තියන අපි ගැමුතු ගෙන ට්ටක් බල ොකද ගජමුතුගෙන ජ කියෙන ඇත්තුනේ ඇත්තුන්ගේ දල ඇතුළේ. ඇත්තුන්ගේ දල ඇතුළේ හැදෙනවා මුතු විෂේ එකට කියන ගජමුතු කියලා ඇතාගේ දල ඇතුලේ හැදෙන මුතු. තමයි ගජමුතු මේ හොරින් ඇත්තු මරලා ඇතුගේ ඇත්තුගේ දළ කපාගෙන යන්නේ එ දළ වලටත් වඩා දල ඇතුලේ තියන මුතු ගන්ට. එතකොට මේක දරුවනේ වර්ග දෙකක් හැදෙනවා. එකක් තම ගජමුතු කියන එක. අනික දළ මුතු කියන එක හොදද ගජමුතු කියන්නේ එක තමයි වටිනාකමින් වැඩි දළමුතු කියනෙ හැදෙන්නේ ඇතුලි දළ කෑල්ලක් කැඩිලා කියන්නේ දළ ඇතුළ දිරලා ඇතුලේ දළ කෑල්ලක්හැඩිලා ඒක දළ ඇතුළ එෙට මෙහට රෝල්වා හෙටම මෙහට වෙලා වෙලා වැදිල වැදිලලා ඒක රවු වෙලා හැදින ම දළමුතු කියලා කියෙන් ප්‍රේකට වඩා ගජමුතු කියනෙ දළ ඇතුලෙ ඉබම හැදන එක වටිනාකමින් වැඩේ තුර ගජමුතු කියන්නේ ඉතා වටිනා දෙයක් ට ජමුතුව වෙලා ඉන්නෙ කාටද අම්මගේ තාත්තගේ ආදරේ ගජමුතුව තමයි මේ කියන. එතකොට කවයා කලින් කවි දෙකගත කියපු. ආරක්ෂාවයි ආදරයයි පිළිබඳ කාරණාව නැවත මතු කර ලපෙන්න්නනවා ගජමුතුව කියන යුතුුවින්. එත ගජමුතුව ඇතා මේ මුතු තියෙන ඇතෙක් දරුවනේ මේක හරි ඕනයකමින් ආරක්ෂා කරනවා කියල තමයි ඔයි පුරාණ ඔක්පතිවල සඳහන් ලා තිය. ැතොකොට මුතුතියෙන ඇතික් බොහෝවිට තනිුහාම එයා හිමින් සේරුවේ හිස පහලට කරනවා හිමින් සේරුවේ හිස ඉහලට කරනවා. එම කොටද අර දලදීගේ මුතුඇයට එහට යනවා පහල කරනොට පහලට යනවා ඉහට කරනු ටිහිලටේනවා. මේක විඳිනවාමයා. හරිම ඕනකමින් ආරක්ෂා කරණ එකක්. එතකොට කවයා මුලින් කියලා පස්සේ අපිට රජුව දැනෙන්න්න අරනවා මව්පිය කුරුල්ලන්ගේ ආදරයේ ගජමුතු ලෙස තමයි මේ කුරුලු පැටිය ඉන්න කියලා. පැටවගේ දෙනෙත පවතී කවදත් රතුව. එතකොට ඇ රතුවෙන්නේ ඇඩුහාම දුක්කුණා. ඒ කියන්නේ මේ පුංචි පැටියට ආරක්ෂාව තිබනට ආදරේ තිබුණට ප්‍රමාණවත් නෑ වගේ. කවි අන්තිමපදයෙන් කියනවා. සැපක් ඔහෝට නැත ඉගිලෙන්න්නට නැතිව. තාමි ගිලෙන්න්න බෑපුංචි එවනට එයාට ඕන ඉගිලෙන්න්න. ඔගලගේ පරම්පරා වගේ නේද. ඔය වයිසදි හිතනවා නේද අපිට නි හැමදීීමම් කරගන්න පුළුවන් පුළුවන් වගේ ැගීමක් ඇතිවා නේද. එ ඔගුල සංකල්පයන අම්මල හිතනවා නේද දෙමවපය හිතවා නේද ඔයාලටම මුොකදබ අප පිටිපසි ඉන්න ඕන කිය. පිනවිට ඉන්නවන දරු කියලා හැඟීමක් තියෙන නේද. මේ මේ පරම්ර ගැටුම දිගටම තියෙනවා මේක හැම කාලෙකට මයිති. එතකොට මේ මේ ගැටුම තමයි හිමින් හිම මේ කුරල්ලෙකු කුරු පැටියෙක් මාර්ගම ගන්න එන්නේ. එතකොට පැටවාගේ හීනයන්න අර අපේක්ෂාව කියන තේරමෙන් හීනය වන්නේ මොකක්ද ඉගිලෙන්ට යනකයි බලුමුකොද වෙන්න කියලා මෙම කියන. දවසට සියවිටක් මව් පියද දෙන විසින්. කටටම හෙලන මුත් ආහරකුරුලු රසින්. පිටවන තුරා ඔහු හිරවී සිටින ගසින් ඉගිලෙනසිහින පිට මංකල නොහැකහිසින්. අව මෙහමයි ලියන්නේ. දවසට සිය විටක් මව්පිය දෙදෙන විසින්. එතවට සියවිටක් කියන යෙදුම දරුවනේ හරියටටම ගණන් කරලා සියක් කියනක ේරමණනේ. සිය පාරක් විතර. ඒකන්නේ නිශ්චිත වශයෙන් ගණනය කළ නොහැකි කියන තේරුමට දීපු යදුම තමයි සියවිට. දවසට සිය පාරක් විතර මව්පිය දෙෙන විසින් අම්ම යිතාත්තයි. කටටම හෙලනමුත් කටටම ගෙනල්ල දෙනවා. ආහාර කුරලු රසින්. දැම් මම කිව්වා දරුවන්ට සත්තු මනුෂ්‍ය වෙනසක් නැතුවම දරුවන් ගෙනෙන් දෙන කාරණතුනුමනාද ආරක්ෂාවයි. ආදරයයි ආහාරයි දැන් මේ කවිපන්තියේ මෙත එක් කෙනකං කාරණාතුළම කිවනේද. ආරක්ෂාව තියෙනවාකූවා ආදරය තියෙනවාකූවා දැන් ආහර ගැන කියවා කටටම හෙලනමු කටටම ගෙන ල දෙනා. පිටවනතුරා ඔහු හිරවී සිටින ගසින්. දැන් එයාට පේ මේක මොකක් හැටියටද නිවස හැටියටද නෑනෑන මේක පේෙන් හිරගේ හැටියටමයි. හිරගෙදරක් හැටියට නිහසෙන නම්මුකද කරන්න මේකෙන් පිට වෙලා අන්ටත්ව. ඉගිලෙන සිහින පිටමං කළ නොහැක හිසින් ඔළුවෙන් අමතක කරන්න බෑ ඉගිලෙන සිහිනේ තකොට ඉගිලෙන සිහින කියන වචනන්නේ කවිපන්තිය මැද්ද එන්නේ මුලීමම මෙතනදී. එතකොට ඉගිලෙන සිහින කියලා කියන්නේ කව දද මම මේ කූඩුවෙන් ඉගිලිලා යන්නේ මට ආහාර ලැබෙන බව ඇත්ත ආදරේ ලබෙන බව ඇත්ත ආරක්ෂාව ලැබෙන බව ඇත්ත හැවයි මගේ ජීවිතය සන්තෝෂය තියන්නේ ඉගිරිලා ගිය දවසටයි. ඉට පස්ස කවය කිය නම් හෙම. අරුණ ලෝවැටයි පොඩිසි දූරෙන් කුරෝලෝගෙට ගී හඬපිටත් වෙයි රුප්ලිය මුදුන සිට කවුලුව තුළින් එලියට හිසදමන විට හොඳ භවපෙනෙහි මෙහි ඇතුළට වැඩිය පිට. කවර ද කුරල් පටට දැනෙන්නේ. අරුුණලු වැටයි පොඩි සිදුරෙන් කුරුලු ගෙට. එතකොට දරුවනේ මෙතන අරුණලු කියන යෙදුම පාවිච්චි කරන්නේ උදෑසන හිරුවේලිය කියන තේරුමෙන්ම නෙමේ. උදෑසන හිරුවේලිය වැටෙන බව ඇත්ත. එතකට එක ස්වභවෝක්තියනෙ ද ස්වභාවික දැක්ම දර්ශනය. කවි අයක පාවිච්චි කරනවා වෙන ගැඹුරු ව්‍යියන්ගේකට යන්න. අරුනලු කියන එකෙන්, ජීවිතේ ඊළඟ අපේක්ෂා ඊළඟ බලාපොරොත්තු ඊඟ සතුට ඊළඟට අපේක්ෂිත ප්‍රීතිය ඊළඟ සන්තෝෂය මේ සියල්ල තමයි එලිය තියෙනවා කියලා අඟවන්නේ ගීහට පිටත්වේ රුක් ලිය මුදුන සිට එවිතරක් නම් මද එලිය එයාට ඇහෙනවා එයාට ඇහෙනවා සින්දු කියනවා අනෙක් අය ගීත ගායනා කරන අනෙක් අය ගීතගායනා කරනවා නම් මේ බෙනේට වඩා, මේ කැදැල්ලට වඩා මේ නිවසට වඩා එළිය සුන්දරවිය යුතුමයි කියලා හැඟෙන්න්න බැරිද හැඟෙන්න්න පුළුවන්. දැන් කුරල් පෙටියඇට එහෙමයි හැඟෙන්. ඔහුට පේහෙන දර්ශනය සුන්දරේකක්. අරුණාලෝකයේ වැටෙන. ඔගේ කණට පතිතවන ශ්‍රද්ධය සුන්දරය එකක්. එතකොට ඔහුගේ ඉන්ද්‍රියන්ට ගෝචරවන්නේම කැදැල්ලට වඩා, එළිය සුන්දරයි කියන තේරුම ඇතුළට වඩා එළිය හොඳයි කියන තේරුම දැන් මේක ම තමයි පුංචි කාලෙද පුංචිමම කාලදින මේ ඔබේ වයසට වගේ නකොට ඔබට හැඟෙන හැඟීමත් ඔබට හිතෙනවා මේගේ ඇතු ගෙදර ඇතුළේ ආදරණීයන් සමග ජීවිතයට වඩා සුන්දරලෝකයක් පිටත ඇත්තේය කියලා ඒක සොයා යායුත්තයේ කියල හැඟනවා ඔබට මතකෙනම් ඔබසාමාන්‍ය පිළ කාලේ ඉගෙන ගත්තනේ සිහභ සිංහභා වනාටයට යනකට සිංහභහ ුනාට්‍යය කතා කරන්න මේ කාරණාවම තමයි එතකොට මේ කාලාන්තරයක් තිස්සේ මේ අපේ සමාජයේ සාකච්ඡක් කිරෙන කරන දෙයක් වෙනස්වෙනි නැහැ. වැඩිහිටි පරම්පරාවිසින් තරුණ වීළඟ පරම්පරව ආරක්ෂා කරගන්ට ආදරය රැවනල බග ලොකු ෑයමක් දරනවා. තරුණ නවයෝම් පරම්පරා පුළුවන්තර උත්සා කරනවා ඒ ආදරෙන් ඒරැකවරන්නේ මිදිල ඔවුගේ සාධීන වෙච්ච ලෝකයක් හොයාගැට. එතකොට මේ ගැටුම දිගින් දිගටම හැමදාම ලෝකයේ පවතිනවා. දැන්. ට දැන්ලා තියෙනවා නේද ඔබටම හැඟිල තියෙනවා නේද සමහර වෙලාවට අම්මලාට කිවට තේරෙන්න මේක මං හිතන දෙවල් ඒගුලට තේරෙන්නේ ඒගුල්ලම් හරි කියම ඒගුල්ු හිතන්නේ අපිට ජීවිත ත් තියන ඔය වගේ සිතුවීලි පහළ වෙලා හෝ වචනවලට පෙරිල් හ ඇතිනේ අම්මල තාත්තල ආලත්ක කියලා නැද්ද උඹල හිතා නුඹල හරි කියලා තැ ලෝ කේටවට වෙනස් බොල පරිසංකරගන්නරුව. ඉතකොට මේ ගැටුමගේ ඇතුළි තියෙනවනේ මේක තමයි කුල්ලුක උඩුව කරායන්නේ. කවුලුව තුළින් එලියට හිස දමන විට දැන් මෙයා ඇතුළ බ ඇතුළොටම වෙලා ඉන්නවා නෙමේ හිමින් ඇවිල්ල බෙනෙන් කවුලුවෙන් උළුව පොඩ්ඩක් දාළවලවා. එතකොට එයාට පේනවා හොඳ බව පෙනෙ මෙහි ඇතුළට වැඩිය පිට එයාට පේනවා ඇතුලෙ මොනවාද තියෙන්නේ එලියනේ දේවල් තියෙන්නේ ලස්සන දකින්නේ එතගොට තමයි තේරෙන්නේ මේ ගෙවන ජීවිතේ නමේ ජීවිතය එලිය තියන ජීවිතය තමයි ජීවිතය කියල. මට මතක්වුන දරුවනේ යුගාන්තය රචනා කරන කොට කොද රජාර ට ිට ම සි මටි නික්ටම සිංහ ගන්තය නවත රචනාා කරනොට එක තැනකද මාලගේහටින් පිටකරවන දිව්‍ය ලෝකී වන සැප වැඩි වුහම පාාවෙනවා කියල වචනය. දෙ කියයන්නේ මාලන් හැදන තාම ලොකු දනවතයකුගේ සවිමන් කබලානගේ දරවා හැටියට. එතකොට මාලන්ට හුගක්ම සල්ලිතයෙන් හුඟාක්ම සැසම්පත්තියන පල්ල හෙැදු ෙඩු හ තරු ඇසර පත්වනකොට සවමන් කබලාන මත්සාා කරන ඔහුගේ යටතේ ඔු අනුව ඔහුගේ ව්‍යාපාරය කටයුතු කරගෙන මාල නිදී කියලට මාලනිිටොඩ වෙනස් චරිතය. වර කියන්තිෙ වෙලා කියන මේ දදිව ලෝගී නොත්්‍ය එපා වන සැවැඩිය ුනාම් කියලා. ැපති යන දැ ආරක්ෂාව තියන ආදරීතියවා ආහර තියනවා හැ මොකක්දිපාවීමත් තියෙනවා. එතකොට මේ කැටුමනි සිංහභහුනාටිකේ සිංහබාහු අර තාත්තා වහල ගිය තමන්ගේ පියා වහල ගිය ගල්දොර පෙරලගුහම තමා දකින්නේ මුණල් දකින්නේ. ලස්සන පරිසරයක් තියෙනවා ඉරපායල තියෙනවා පැලතියෙනවා ගස්තියනවා ගස්සල නිති <ion> ෙ දදාලා යන දළු මද මල් යන මල් උඩට මලින්ඒලෙෙන් ෙඩි හැදිල තියෙනවා නිනල කුරල්ු මිමස ඉන්නවා අමික දක්කහම් සිංහ බවට හිතිතෙන මංගේපු මේගි ජීවිතය මොකක්ද කියලා දැ මේ කුරුල්ලු පෙටිය ලව අඟවන්නත් මේ සදාකාලික සදාතයක ප්‍රශ්නීම තමරයි. හොඳ බවපෙනේ මෙහි ඇතුළට වැඩිය පිට එහට දැංගිල තියෙනමක්ද මම මේ ගේවන ජීවිතයට වඩ එලිය තමයි ජීවිතයේ තියෙන්නේ. තමයි ලෝකිය තියෙන්නේ කියලා. දැන් ඔබට පෞද්ගිලිකව හිතෙන්නේ කොහොමද එලිය හොඳයි කියලල. අපිස්ස රට බලු මුකද වෙන්න කිය කවිය කිය නොමහෙම. වුවදුරුවේ මට ඇතිමුත් එලි මහනතුරේ පැටවට පෙනෙහි එහි පවතිනකුරුලු පොරේ කොපමන කලක් ගතවේ විධමිහෙම හිරේ වේලේ නිසා ඇති නේදීවාරය ගතියහැරේ මුණද කියන්නේ. වුවදුරු එමට ඇතිමුත් එලි මහන තුරේ ද දෙමව්පියන්ගිසි දරුවාගේ ත් හිතතුළ ඇතිකල් ලති නාකල්පෙ මක්ද වුවදුරු කරදර එමට ඇතිමුත් කියලා කියන බොහෝ තිබුණත් බොහෝම කරදර තිබනත් එම තිබනත් එලි මහන තුරේ මේ එලි මහන එි මහනේ කරදර කොච්චර තිබුණත් සත්‍ය වශයෙන්ම ගත් තහමත් එහෙම නේද දැ ඔ කල්පනා කර නව බට හිතනවා අපි දැ නොව නව යෝන්විය ඉන්න අය අපි තරුණ වයිසට එමින් ඉන්න අය එනිසා අපිට සමාජයට බැහල සමාජය එක්ක තරග කරලා සමාජයේ ජයගන්න හැකියාව තියෙන සමාජයට මුුණදියේ හැකි මට්ටමක ශක්ති සම්පන්න වෙලා කියලා. හැබම්මල එහම කල්පනා කරන්නේ නැහැ හැබ බදන්නවා වුවදුරු කරදර තියෙනවා කියලා. අඇටට පෙනේ එහි පවතින කුරුලු පොරේ ඒ වනාට මේ සියල් අභිබවායන්නේ එලිය තමන්ගේ වරගයා විසින් ලබන විනෝදය සතුට සංතෘප්තිය එලි මහන යහෙනවා ඒ කුරුලු පොරේ කොපමන කලක් ගතවේ විද මිසම හිරේ දැන් මෙයාට ප්‍රශ්නි තියෙන්නේ මම කොච්චර කල්මශමින්දද. ම එලියට යන්නම නැද්ද. අම්මල ම යවන්නම නැද එියට. ච්ටරල්මට මෙහම ඉටවයිද. සිතුවිලි නිසා ඇති නිදිබර ගතිය හැරේ. එතකොට මෙන්න මේ සිතුවිල නිසා කවිය කියවා නිදි බර ගතිය හැරේ නිදි මතක් ඉන්නත් නෑ නනිදයන්නෙත් නෑ. තකොට නිද නැතිව අපේක්ෂා කරන නිදීවරාගෙන කල්පනා කරන. ප්‍රශ්නය තමයි කවදදමම නිදහස් වෙන්නේ කියන්නේ එක. මේක තම හී නය. එතකොට නින්දක් නැතිව දකිින් හීනය නේද. එතකොට එතන අපි කිව් අර වාචාර්තය නම අන්තයන අපට පේවායක ගැමුුරුුවර්තිෙන් අරන්තයෙන් කට හීනය ඉගිලෙන හීන. ඒ හීනය හැබෑ කරගන්නන්ට කවත්ද හැකියාව ලැබෙන්නේ කියන එක තමයි මෙතනද ප්‍රශ්න කරන්න. මේන්නේ කවිට කියාගන්න ඕන ප්‍රකාශනය ඒක එන්නේ කුරුලු පැටියගේ සිතු විල්ලක් හැටියට. කුට හිතන කියලා අපම කියවොම් බලට. සටනක් නැතිව සැපතක් ඇතිවිය නොහැක මේ රැකවරන තුළ ඇති සුවසිරිදුකක. උවදුරුදිගේ යනදිග මාවතමිසක නිදහසකරා අයන වෙන පාරක්කිමක වලපිටි කියන්න. සටනක් නැතිව සැපතක් ඇතිවිය නොහැක. මේ නේද මේ. තාරුුණයේ අරගලකාරී විප්ලොවාදී සංකල්පය. සැපතක් ඇති කර ගණ නම් සටනක් ජයගත යුතුේ. විප්ලවයක් තිබිය යුතුයි කිය සංකල්පනේද මැතියෙන්. දුකට කවයා කුරුලු කූඩුව කුරු පැටියෙක් ඔස්සේ ඒ විප්ලොවාදී හැඟීමක් නේද කවි ඇතුළට ප්‍රේශ කරල තියන්නේ. එතුකොටට සැපත ළඟා කරගන්න නම් සටනකට මුහුණ දය යුතුයි. සටනය මහා යුද්ධයක්ද සංග්‍රාමයක්ද පුංකිි කැරැල්ලක් ද පොඩි විපලයක් විප්ලවයක් ද අරර්ගලයක් ද කියනකට වඩා මොකක් හරි ගැටුමත් සිද්ධ විය යුතුවයි කියලා ප්‍රටියකල්පනා කරන. මේ රැකවරණ තුළ ඇති සුවසිරි දුකක සුව කියන්නේ සැපත සිරි සම්ප සැප සම්පා දුකෙක එතකොට මොන සැපසම්පත මේ ගිය තුළ තිබුණත්. අපක්ෂා කරන නිදහ ලැබිල නැත්තා ඒක ජීවිතයක් නෙමේ කියන එක. දැන් දරුවනේ මේ නිදහස කියන සංකල්පය ගත්තා මේ බලාපොරොත් අපේක්ෂිත සැපත අපේක්ෂිත සැපතක මිදිලගීල ලැබන්න බලාපොරොත්තුවන සැපත කොයි වගේ එකක්ද කියන එක තීරණය කෙරනවා දැනට ලබන සැපසම්පත් ආදී සියල් ලික්මවාගෙන විසින් එට ංගව සමස්ථයිට දෙන්නේ ආදරයයි ආරක්ෂාවයි ආහාරම ආයනතුනනේ ක අපේ ප්‍රකට හිමි නමකගේ විග්හයක් අපිම තන්ට ගත්තට. යොකට මේ ආදරයේ ආරක්ෂාව ආහාර කියන සංකල්ප තුනම අංග සම්පූර්ණයලා තියනවාද. හැබැයි මේ හැකවරණ ඇති සුවසිරි දුකක මේකතු පොඩි දුකක් තියනවා. වුවතුරු දිගේ යන දිගමාවත මිසක දැන්. පැටිය හොඳින්ම දන්නවා මේකින් එලිය උපද්‍ර සහිතයි. කර්දර සහිතයි. පීඩා සහිතයි. හැබැයි ඒ පාරිමතමා යා යුතුවන්නේ. නිදහසකරා යන වෙන පාරක් කිමෙක්ක. නිදහසහොයාගන්නේ මුණපාරෙන්ද. විප්ලොවාදී මාර්ගයම තමයි. අරගලයෙන් මතමයි. සටන් වැදීමෙන් ම තමයි. මගේ සැපත ළඟා කරගත් හැක්කේ. ඒ කියන්නේ පැටවා කල්පනා කරනවා. දෙමාපියන්ට එරහිෙවී යාමෙන්ම තමයි මගේ ජෑග්‍රහණය අත්පත් කර ගත හැක්කේ කියා එකට මේ නිදහස පිළමට සංකල්පය ඇටවෙලා තියෙන්නේ අනිත් අයගේ පීඩාවෙන් මිදමී අපේක්ෂාව දැ එක පැත්තකින් මෙහෙම තියද්දී අනි පැත් පති අපිට මතක් කරන්න වෙන අද මේ කාල වෙනකොට අපේ සමාජ තත්ත්ය ආර්ථික දේශපාලනික සමාජයේ දිහත් ටැලකිල්ලෙන් ැලුවත් මේ එකට සම්බන්ධ කරන්න පුළුවන් ප්‍රදන ඉංගිසි ආධිපත්තිය මේ නිදහස පිළිබඳ සංකල්ප සාකච්ඡා කියරන කාලයක්. ද්‍රපිට වේවා ඒක පාදක කරගෙන තමයි මේක ලියවෙන්නේ. නිදහස කරායන වෙන පාරක්කි කොහෙද නිදහසටයන්ට වෙන පාරක් සටනක් කල් ලබාගාන සැපතක් කියලා. ඒ අපිගනේ කුරල් පටියක සිතුවිල්ලක් කියලා ඒ සිතුවිල්ල ක්‍රියාවටන ගිල මෙන්න අවසානයේදී. මව්පිය කුරුල්ලන්න හරරැගෙන කටින් ආවාපුරුදු ලෙස පැටියා දකිනයටින් දුටුවාහිස්ව ඇති බවගේ එහෙම පිටින් පැටවාගිහින් එලි වෙන කොට හතරවාටින්. මව්පිය කුරුල්ලන්ගේ ආහරගෙන තැ අම්මයි තාත්තයි කෑමත් අරගෙන පුතාව හොයාගෙන පුරුදු විදියටම දකින අටින් දකින අධිෂ්ඨානයෙන් අපේක්ෂාවෙන් එනවා. ත්‍රම්මගේ තාත්තකේ බලාපොරොත්තුව දරු පැටියට මේ කෑමටික කවන්ට. දුටවා හිස්සව ඇති බවගේ එහෙම පිටින් අ එහෙම පිටිං කියන යෙදම හරි අපූරු මෙතෙන්ට. එහෙම පිටින් ගේ හිස්සලාකි වූහාම ඔවුන්ගේ මේ නිවසේතිබිච්ච මහාම ලොකුම වටිනාම අනර්ගතම සම්පතතමයි පැටියා. පැටියා අහිමි නැතිවෙච්චක නිමස එහිෙම පිටිම්ම හිස්සලා කව අඟවන වනේද දෙමව්පියන්ගේ පරම එකම වැදගත්ම වස්තුව දරුව කියලා. කවිය නොකයා කියලා තියෙන මේක තම දැන් කොළඹගේ දතිය තරන්ගේ කවියන් තුළ ඔවුන්ගේ මේ වියන්ගගේයාාර් සම්පාදනය කවත්තේ පිළිබඳද අඩු ලූඩුගන් තිබුුණට ඇතැම් තැනක ඒවා සියුම් ලෙස මතුෙන තැන් දකින්නට පුළුවමේ ඒ වගේ තැත් මේ ියට කියාගන්න ඕන කරලා තියනවා දෙමව්පියන්ගේ වස්තුවතමය දරවා කියලා. දැ මේ ඉතාම ගැඹරු දර්ශනික කියවනක්න බුදුන් වහන්සේ වරක් ගැන පුත්තාාවවත්තු මනුස්සානම් පුත්තාවත්තු මනුස්සාන. දරුවෝ තමයි මනුෂ්‍යයාගේ වස්තුව සම්පතගේ එතුට ඒක කියවා එහම පිටම හිසල දැනාාපුගයක් නෑ ගයක් ගයක් වෙන දරුව ඉන්නතා කල් මතක දියයාගන්න ඔවත්තුව ැ ඔබ ඉන්න තාක්කල්තමයි ඔබේ ගෙදර ගයක් වෙන්නේ දෙමවපියන්ට ඔබ කවද හරි දවසකොය ගෙ ිදිලා ගිලි ලගේ දසට ඔවුන්ගේගේ එහෙම පිටික් හිස්සවා ඒයි අර ගීතයක තියෙන්නේ රත්තරංදුවේ ආපහුවෙන්න කියන ඉල්ලීම තියෙන් පැටවා ගිහින් එලිවෙෙන කොට හතර වට යන්තන්ඉලිය වැටනුවොට පැටිය අන්ටගහි දැ පැදිරිද එතකොට පැටියා දෙවේ නිදහස් හොයාගෙන කිය දැ මෙතනින් එහ පැත්තට මොකක් දවනේ කියලා කතන්දරය අපිට නැහැ එක ඕනෙත් නෑ ලොකට අපි රසේ බිඳෙනවා එතකොට අපිට මතුපිටිං ලස්සන සංකල්ප චිත්‍රයක් අඳනවා ඒ සංකල්පි චිත්‍රය ඇඳලා ඊට පිටි පස්සයෙන් අපිට ජීවිතය පිළිබඳ ගෙඹුරු වර්ථයක් සම්පාධනය කරන්නට කවිය යම් කරවා එකක දරුණ ගොට පේනවා ඉගිලෙන සිහින පද්ධිපන්තිය කොළඹ යෝගයේ දතය තරන්ගේ කවියන් අතර බිහිවුණු හොඳ නිර්මාණයක් බව එක පැත්තිගේ මතුපීට සංකල්ප සිතතුුවම ගුත් යෙනන අපට මවාගන්න පුල සංකපසිතුම තියෙනවා පිටිපස්සෙන්තියෙන ගැම්ඹුරු වියංගයක් අපේ මනුෂ්‍ය ජීවිතේ පවා තවරු නට නකොට ඇතිවන නවයෝන්යට ඇත්තිවනකොට ඇත්ව ද සංකල්පයයක්. අප එයින් පසේ බලන්න ඕන දරුවනේ මේ නිර්මාණය ඇතුළි තියෙන වෙනත් සුවිශේෂ ලක්ෂණ කාවි උපක්‍රමමනවාද කාව අලංකාරමනවාද ආදී දේවල්. හරි දැන් අපි ඒ කවිපන්තිය සාකච්්‍යා කරල දැන් ඔන්න අයි බලාපොරොත්තුවය එකේ ඉදිරිිය මොනවද යෙන මේ තියෙන්නේ පුතේ කවයක්ගේ භාෂාව කව පාවිච්චි කරන්නේ උපයුක්ත භාෂාව ඒවගේ ඔබ පාවිච්චිරන්න්‍රසසාද රචනේදී. කටවහර පාවිච්චි කරපු තැන් තියෙනවා. කතා කරන්න භාෂාව පාවිච්චි කරපු තැන් තැන් අදටත් පවිච්චි කරනවන මෙතුවක් මෙම පමණ කාලාලයක් කියන කවදත් නැතුව හොඳ බව හොඳ බව පෙනෙයි එලි වෙන කොට හතර වටින් ගේ ෙදුුම් කටවහර. එතකොට කවියෙකුට කටවහර පාවිච්චි කරන්න බාධාවක් නෑ. කටවහාර පාවිච්චි කිරීම කාවයාත්මක නෑ කියල කියන්න බෑ හැබැයි ඒ කවිය යොදාගන්න විදයානුව. අර කියමනක් කියෙනා දරුවනේ කවියා යොදන යෙදුුම් කවියට දූෂණයක් වන්නේ හෝ භූෂණයක් වන්නේ, ඔහු එය පරිහරණය කරන ආකාරයෙන් බව කවික් යම් කිසි වචනයක් පාවිච්චි කර පුහාම එ කවියට එලියක් එවාද අඳුරක්වැටනවාද කියනක තීරණය වෙන්නේ ඔහු ඒ යොදාගන්න විදිිය අනුවයි. එතකොට සමස්තයක් විදිහටම ජිතය යුගයේ තරන්ගේ කවිියන්ගේ ජිතය තරන්ගේ කවියන්ගේ දකින්න තින විශෂ ලක්ෂණයක්ද මේ කතවහර පාවිච්චිය පලංසූරිය කවිාගේ තේක දකින්න පුළුවන්. ඊළඟට මේ සමකාලින ලේඛන යෝහාරය සහරතැන් වලිද ලියන බස පාවිච්චි කර තියෙනවා. මිතියන් උදාහරණ නො නොම වැකෙන කියන නොවවැටන කියන එක නො ඇසෙන්න්න කියන එක. ඌුවදුරාක් උපද්‍රවයක් කියනෙන් උපද්‍රව කියන ෝචන දත්්භව වචන දුරක් ඇසිල්ලෙහි දැසිල්හි කියන එක සම්භවිෂාහිත්‍යයෙන් ගත්ත එකක් රැකවරණය අරුණාලු සුවසිරි වගේ වචන පාවිච්ි කලා තියෙන. කටවහර නෙවේ හැබැයි මේ දෙක හොඳ සංකලනයකින් පාවිච්ි කරනවා ඒ පාවිච්චි කිරීමේ හැකියාවවකුත් කවයා සතුත් තිබිල තියන භාෂා පරිහරණයේදී. සමහර තැංවල තියන පදපූරණයට භාවිත යදම් දැන් දරුවනේ අපේ රශවාස්වාධ රචනයකදී මෙන මේ වගෙනටයක් සැලකිල්ලක් දක්වන්ට වන පද පූරණයක ට සක්ක පදමංකිවේ ඇතුළ හිස්තැම්පුරුවන්ට මාත්‍රා ගාන සම්පූර්ණ කරන්න වැයම් කරපුටැක් ඒ වගේිය තන්තා මේ තියෙන ඇත මෙහි කුඩා ඇතිමුත් ගැන කවද අ අවධාර නාාර්ථ නිපාතිනම තුළින් එ මෙෙම කටින් එහෙම පිටි වගේ වචන පවිච්චි කල තිෙන අ හිස් තැන සම්පූර්ණ කරට ඒකන් තම රිත්මය ආරක්ෂා කරට ඒ මෙතති කරණාවක් කියන්නට ඕොනවාට ඒ තමයි ඔයා රසස්වාද රචනයක් ලියනොකොට. ඔොයාගේ රසස්වාද රචනයේදී මතක තියාගන්ට අප මේ කතා කරන පිළිවෙල ම තමයි ඔයාගේ රචනය තියෙන්ටත් ඕන. රසස්වාදී තියෙන් ඕන. තකොටගේ රසස්වාදේ ලිය පිලිවීමේදී මතක තියාගණන දරුවනේ අපි මුලින්ම වස්තු විෂයඔ හොඳින් සාකච්ඡා කරගන නිවරණය කරගෙන යන්න අපිදම් මේ කරවාගේ ඔය විරමයට කලින් අප කෙරේ වස්තුූ විශයේ සාකච්ඡා කරගෙන ගිය මොනව ගැනද කවිිය කියල තියෙන කවිගේ වාච්චාර්තය මොකක්ද වියන්ගේ්‍යාර්ථය කුමක්ද ඔහු එක ප්‍රකාශ කරන බපොරොත්තයෙන්න මොක් දගේ අනුභූතියකුමක්දය අනුවූතය තුින් ඔහු ප්‍රකාශකරටයන්න්න කුමක්ද මෙන්න මේ කාරණා ගැන පුළුල් ලිමර්ශණයක් අවශ්‍යයි. ඊට පස්සේ තමයි අප මේ සාකච්ඡා කරන දිතය කාරණාවලට භාෂාව සංකල්පොරූප අලංකාර ආදී සසාකච්චා කරන්නට යන්ට ඕනේ දැන් අපි උත්තර පත්තර බලන්න ගිහාම දරුවන්ගේ උත්තර පත්තලලිදී අපිට ලැබෙන එක ලක්ෂණයක් තමයි රසවාද රච්නය තියන දුරලතා කීපයක් අතර එකල් ප්‍රධාන ලක්ෂණයක් තමයි වස්තූෂය සකච්ඡා කරගෙනග හිල්ලා තියෙනවා. ඒක විස්තර කරගෙනැගි හිල්ල. එතනින් රසස්වාදය අවස සංකරලා. එතකොට රසස්සාධ රචනයකද ඔබෙන් බලාපොරොත් යන දරුවනේ මේ කවියාගේ වස්තු විශේන ඇත්තං අත්දැකීම හොඳට විස්තර කරගෙන ගිල්ල පහැදිලි කර රචනයක් ලියවිල්ලක් නෙමේ ඔයා මේ රහ විඳින්ටෝන රහ විඳලා ඔයාට රහ ලැබුණු තැන්ගැන කියන්ට රහ නොලැබුණු තැනුත් කියන්ට අනුචීත තැනුත් කියන්න අපි කිව්වා කටවහර පාවිච්චි කල තියෙන කියලා. ඒළඟට ලේකනු හාරි පාවිච්චි කල තියෙන කියලා කිවවා. ඒවා හොඳ ලක්ෂන් හැටියට තරක කරන්න පුළුවන්. අපිකයිගේ එම පටම් හිස්සල එහම පිටන් ගෙන කටවහරන එහම පිටින් ගෙනක පාවිච්චි කරන්න පුුවන් කියලා මෙ ගැමරුවර්තයකින්. ඊළඟට සමහර විට දුර්වලතා හැටියටත් ඕ පාවිච්චි කරන්න පුළුවන්. එයි. රිත්මේ ගලපගෑන්ට රිත්මේ ගලප ගන්ටඕනේ වඋනහම මොකක් හරි වචනයක්දාලා කියන්න වැෑයම් කරනවා. එතකොට ඒ වගේ තැන් අපි නිරක්ෂණය කරන්නට ඕන ඔබට යම්කිසි තැනක නිරසයි කියලා හැඟුණොත්. සාධක සහිතව නිදර්ශන සහිතව පෙන්න්නන්න පුළුවන්න්නන් ඒ තැන් පෙන්නන්න. එ කියන්න මෙන්න මේ තැන් කවියාගේ දුරුවල් ලක්ෂණ පෙන්න්න තැන් කිය. හිතන්න එපා නතන පද්‍ය සංගලහය කකෘති තියෙන කවිපන්ති විසිපහම මේ ඉතාම හොඳ සාර්ථකම නිර්මාණ කියලා එම හිතන්න මෙපා අසාර්ථක නිර්මාණ තියෙනවා ත සාර්ථක නිර්මා සාර්ථක නිර්මාණ කියල රසවාධනය කරණන්නේ නිපා ඒ හිතට විරුද්ධව ලියන ලියවිල් ලක්නේ ඒක සාර්ථක වෙන්න ඒ හින්දා ප්‍යන් හැම පද්‍යපන්තියකම රසස්වාධන රචනා කියවන්න හදන නා කියවන්න අපේ නාලිකා හර මේ දෙන අධ්‍යාපන වැඩසටහන් වල සසහෝඳන කියවන්න. ඒ ගුරුවරයා සාකච්ඡා කරන ඇස ගුරුවරයාගේ දැක්ම ගුරුවරයා ඒ ප්‍රකාශ කරන දැක්මත් එක්කම එක කියවන්න. අහන් අහලා ඒ ගැන් අවබෝධයක් ඔයාගේම කියලා අදහස ඇති කරගන්න. ඒ ඔයාගේම කිය අදහස්සන් තමයි මේක ියන්ට මේටවන්. අි ආ හු එමතෙන්ට එතකොට මේ වගේ පදසම්පූර්ණ කරන්න පාවිච්චි කරපියදෙනුත් තියෙනවා. ඊළංඟරි බලන්ටෝන මේකේ අර්ථාලංකාර මොනෝද කියල දැන් එතනිති පුතේ මතක් කරන්න ඕන කවියක අලංකාරවර්ග දෙකක් යනවා. එකක් අර්ථාලංකාර අනි ශබ්දාලංකාර කියලා. එතකොට අර්තාලංකාරවලද එන යදතු ටිකතම මේ ති බල හදන පස්සේ බ්දාලංකාර බල. අර්ථ අලංකාර කියන්නේ අර්ථයෙන් අලංකාර කරන්න ගියතැන්. දැ උදාහරණයක් හැටියට අපිතමකු යම්කිසි තරුණයක් ඉන්නවා. මේ තරුණිය සාමාන්‍ය ස්වභාවේ. මේ මූනකට හෝදලා සාමාන දුමක් දළ ගත් හ සාමාන්‍යයන. ඊලකට මෙයා තවටිකක් ලස්සන කරන්න ඔන්නම්. අපි තවතව අලංකාරදානව මෙ හට මාලයක් දානවා කරාම ජෝඩුවක් දානවා වලලුදාන්න පුළුවන්. මුදුදන්න පුළුවන් නොයෙකුත් ආභරණවලින් සර සරසන්න පුළුවන්. ඊළඟට ආය පුළුවන් ඔය මුණේ පාට කරලා ගන්න පුළුවන් කටපාට කර ගන්න පුළුව නිය පුතු පාට කරල මේවාය කරලා අලංකාර කරන්න පුළුවන්. එතකොට ඒ අලංකාර සමහර වෙලාවට ඒ තරුණිය ඔප්නංවා මතුකොට රූමත්ව පෙන්නන්න හේතුවයෙනවා. සමහර වෙලාවටිගේ විච්චූරණකගේ පෙනන වෙලාවල් තියෙනවා. ඇයිඒ. අලංකාරේ උචිත නැතු හාම්. ට පාවිච්චිකන අලංකාරයක් සැබවින් උචිතවෙන්න ඕන. ඒ උචිත භාව ඇති කරගන්න ඒ අලංකාරය යොදන වි්‍යානුව. අපි තැන් බලන්ටයන්නඒ ඉගිලින සිහින පද්ධි පන්ති අලංකාර පිළි බඳව මේක උපමා නෑ උපමාභාවිත කරලා නැ. කිසිදු උපමාවක් පාවිච්චිරන්න ඕනෙ උනේ නෑයි කවිය වඩාත්ම සැලකිල්ලක් දක්වල තියෙන්නේ සවභවෝක්තියට නිසා සවභවෝක්තිය අලංකාරයම් කිහි දෙයක් කියාගෙන අද. මෙ මේවාගේ කියලා කියන්න ඕනවෙේ නැහැනේ අඩු ඉනදකොට අධදැකීමත් පාද වෙලා තියෙනම කරද කුරුලු කූඩුවක් සම්බන්ධ මේ ස්භාවික ලෝකයේ පවතින ස්වාභාාවක යම්යම් ඉතාම අලංකාර සංසිද්ධයක් ගැන එරකොට එහෙම කියද්ද වැඩිය අවශ්‍ය වේ නැමට ඒ නිසාව ඇති උපමාව ෙදාගන්න නැත්තේ උචිතුම හො ගැනීමත් ලෙසි නෑ මේගේ අදකීමක් විග්‍රහ කරද්ද. ඊළඟට ආලයේ ගජමුතුව දරේ නැති ගජමුතුව කිය ගත්ොත් එතන රූපකයක් බව පත්වවා රට සොභ වෝක්තිය අලංකාරේ දුුණු තැන්කිීපියය අපි දක්ල තියවා පැටවගේ දෙනත පවතී කවදත් රතුව. ඇස් දෙක රතුවෙලා පවති නවා කියලා කිව් හාම කුරුලු පෙටියා ආශාවෙන් ඉන්නවා එලියටයන්ඩ ඒවගේම දුකින්ඉන්නවා ඇතුළ ඉන්න නිසා කියෙන් හැඟීමම් ඇතු කරනවා. තුකොට සාමය චිතරයක් අපිට මවනවා කුරුලු පටිය ගැන අනේ මේ කුරලු පැටිය දුකින් නෙඉන්න කියලා සුභ ෝක්තිය මතු කර අනි ඇත මේ කුරල්ලු කූඩුව නුග ගස වෙනේ. තකට නුග ගහක් තියන නොග ගහ බිෙනැක් තියෙනඒ නුග ගහේතමයි තියෙන්. අරු නලු ඇටේ පොඩිසිදුරයෙන් කුරල්ුගෙද මේවා එක විදින්වලම සංකල්ප චිත්‍ර. අපිට හිතේ මවා ගන්න අවස්ථාව සලසරදනවා. ඉ අතිශයෝක්තිය ලංකාර තියෙනවා දවසට සිය විටක් මව්පීදදන තිද සිය පාරක් කියල කියන සිය පාරක් කියන කේ සවාාරක් හරිටම කියන කෙන බොහෝ වාරගණන. සිය පාරක්විතර කතා කරා කියක ආංග වගේ සිය පාරක්විතර අම්ම දෙන්න අම්ම ඉතාත්තයි ගේනවා කියලා හඟවනවා එටකොට මේක තමයි ඒ බලාපොරොත්තුවෙන්නේ ස්වභා අතිශෝපය අලංකාට හැටියට ඊළඟට නිර්ුමානාත්මක කාවයෝක්ති අපිට මේක ැලූ බැල්ට මේ මෙහම නිර්මාණයක් කියල සකන්නව නිර්මාණත්ම කාවුක්ති මේ වන සටහන් කරගන්නන්නේෙ හොඳයි දරුවනේ මේ රසවවා දරචනයක් ලියනකොට මේ වගේ තැන් මතු කරලා පෙන්න්න නවා අලියග ගියවිල්ල නිම දාන්න යකිතත උනේ උන්ගේ ආලයේ වෙසතත් ගජමුතුව ආලය ගජමුතුව වෙසත නිර්මාණාත්මක ඒක ඉගිලෙන සහන පිට මංකල නොහැ සිත. එතකොට ඉගිෙනසිහින කියල එතන කිව්වේ අ ිලියයාමට නිදහ සලබාගැනීමට තියෙන ආ්‍රේක්ෂාව පිබඳ සංකල්පනා විසින් යන්න කියන එක. ගී හ පිටත්පේ රුක් ලිය මුදු නොසිට එ ගස් වලින් වැල්වලින් ආදිදේවල්ලින් කුරුල් ලංගේ හඬඩේ නවා කියන එක. කොපමන කලත් ගතවේ විද මෙහෙම හිරේ ද හිරේකිව හ අපිට මතක් න්නේ වඳනාගාරයනෙ දැ මේ කුරල්ල වැටිය ගත්තහ බඳනාගරනීම මොකක්ද එයාගම ගෙදරඒයාගේෙම ගෙර තම යට හිර ෙදරක් එලාතියෙන දැන්. අපිට තව සංකල්පයක් මතු වය නොවතනද ඒත්ම නොකයාම බෑ දැන් අලුත් තාක්ෂණික ලෝකයත් එක්ක අපි බලාපොරොත්තු ව ලෝකීකොයි වගේකරද තවත් හිර ගෙතරක් නේද අපි බලාපොරොත්වයෙනවා ලස්සන ගයක් හදාගන්න ලස්සන ගයක් හැදුහාම ඒක සම්පූර්ණ වෙන්ටනගයි බලාපොරොත්තිෙන තාපයක් ගහන් ඕෝනවටේට. අගහල තාප ප්‍රවේශ දොරටුව දැනලූ ගේට්ටුවක්දදාන්ට ඕන ගේට්ුවක්දා ගේටුවට ඉබෙකුද්දාා ගන්ට ඕන දැන් ගේ තාපයකුද්දාල ගේට්ටු කුද්දහල ඉබ්ඩෙකුද්දාල හිරකරගත්තාම දැම හිරගෙදරක්නේද. එතකොට අපි අපේක්ෂා කරන ඉගිලෙන සිහිනෑම ඉදිරයේදී බ අනාගතයේදී බලාපොරොත්වන හීනේම ඉගිලෙන හීනෑම හිරගෙදරක් විය හැකි. එදකට අපිට ජීවිතය පිළිබඳ ගැඹුරු සංකල්පනාාවකූති යට මේ සවුම් විදිහයට යනවා හො ඔබේ කාලයේදී ඔය අවුරුදු දාහත දට දානම වගේ කාලය හොඳටම හොඳයි මේ ජීවිතයේ ගැන ටිකක් සැලකිල්ලෙන් හිතන්ද එතකොට ඒ වගේ පැත්තකුත් අපි ඔබට අධාරණය කරන්නට ඕන පැට වගේ දෙනත පවතී කවදත් රතුව මේ වගේ නිර්මාණත්මකයේදුම් මේක දකින්න පුළුවන්කම තියවා ඊඟට ශබ්දා ලංකාර පිළිබඳව සාකච්ඡා කරන්න හදැන්නේ අ අර්තා අලංකාර අර්තා අලංකාර විලද මොද කිව සටංකර ගතනය දේව උපමා යනක උපමාණයකිව රූපක සවභාභෝක්තිය අලංකාර අතිශයෝක්තිය අලංකාර වෙන අලංකාර වලට ගිල්ල නැහැ ඔතනින් සීමා සහිත වෙලා තියෙන ඒක මේ දදිතතිය තරන්ග ගේ කවියන්ගේ සරූපයමයි සවභාවේමයි. ඊළඟට විරිත මම කැමති සිව් පද විරිතකල හඳුන්වන්න මාත්‍රාදහටේ විරිත මාත්‍ර දහටක් තිබුණ හාම මේ සමුද්‍රගෝෂය විරිත වෙනවා කියන එක තමයි සාමාන්‍ය පිළිගැනීම හැබැයි දරුවනේ සමුද්‍රගෝශෂ විරිත අගසම්පූර්ණ වෙන්ටනම් මෝටිටක් මේ කතා කරන මාතෘකාවෙන් පොඩ්ඩක් බැහර. එවට මේ කිය නොන උසස් පෙළ දරවික් නොවා එතකොට සමුද්‍රගෝෂය විරිති දිනම් මාත්‍ර හයෙන් හයට යතිය තියන්ට ඕනය කිය සංකල්පයක නැවත්මක් තියෙන් ඕනය නැවත්මක් තියා මාත්‍රා හයකින් 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 ය ව තුනක්ත මේ දහට වන්න ඕනකින් තම පිගෙනනීම. හැබැයි පස්සේ කාලක මාත්‍ර දහටක් තියන ඕනම නිර්මාණ දැ මුගක් වෙලාට ලියවුණනේ මේ කියන්නේ අපද අපි ජනකවි කියන ඔක්කො මත්‍ර දහටේ වන නල්ද ඉරව යම්ක ලොත් ගීරවාය ලෙවූ වැකි මත්‍ර දහටය වන බඩගණ වෙලාම ගියකාල පුතූගේගේ මත්‍ර දහටයින නේද. ගොඩ මට දෙකම සරුසාරය පලබරය මතර දහටයින යකට අපි කවි කියලා සලකනේ ඕක්කොම මේ මතර දහටයි. එතකොට සමුද්‍රගෝෂ වෙන්නේ නෑ එතකොට හැම එකක්ම. නිදහස් කවියේ ප්‍රථම තරන්ගයට එනකොට. ඔය අපි කියන් ඉදිරිදි කතා කරනයි බලාපොරොත් වෙන තේමාවක් ගැන ඔය ජීවිීේරානායක සිරිගුණ සිංහ ගුණද සම සේකර. හචරිමදිිසානායක මහාගම සේකර අදී කවියන්ගේ ඒ කැරැල්ල. ඔවුන් ගිසින් ගෙනාපු අලු තර්කය තමයි මේ මෙන්න මේ ආකෘතියෙන් සිංහල කවී ගල ගන්්ඩෝන. මනටයි සිරුවන සිංහ මහාචර සිරගුවන සිංහ වරක් කිය ලතිුණ අපි නිසදස් නිසදැස් ආකෘතිය ගේන්නෙම මේ කොළඹයුගේ දෙිතිය තරංගයේ තියන සමුද්‍රගෝෂ පල් වලෙන් ගොඩඉන්න කියලා. මේ වචන සිරිගුණ සිංහයන් හොදේ සමුද්‍රගෝෂ නැමති පල් වලෙන් ගොඩඉන්න තමයි මේ නිදහස් ආකෘතිය මේ නිස සම්ප්‍රධ හඳුනා දෙෙන්න්න ක තන සිරගුණ ංහ කියන් එතකොට සමුද්‍රගෝෂය නැමති පල්වලෙන් ගොඩ එන්න කිය කොටම තේරෙනවා මේ සැලකින්ල්ලක් දක්වල තියෙන මේ මත්‍ර අදහටේ විරිත සමුදර ගෝෂ විරිත හරට සලකන්න හැබැයි කොළමගේ බොහ කවි පාවිච්චි කල තියෙනඒ විරිත එනිසා අපඒක ගැන අපි අවධානය මුකරන්නට ඕන. ඊළට එලි සමය. එලි සමය කනක දන්වන් දැන්වා උසල් පන්තික දරයෙක්න පුචිකාල ෙන නිම්ම හැම පදේකම එකකුරකින්ම පදවසකරලා තියන හැම කවේකම දකින්න පුළුවන්කම තියෙන අනු ප්‍රාසය අ එක්ම ලන්ග වචනයේ දීලා ඇතිවන මිහිරියාව. අපේ භාෂාවහෙම එකක්නේ ඔහ පුංචිකාලය නිදාගන්නකොට අම්ම පුතාව නලවන්නන්නේ දොයි දොයි දොයි. දොයි කියලා. බ යි බයිය කියලා. එතකොට ඔය පුංචි කාල කවදාවත් අහන්න ොකද දොයිය කියන්නේ මොකක්ද බයිය කියන්නේ කියලාහන්න හැබයි අම්ම ගායනාගන් රිත්මයට හර ින්දයනවා. අදටත් අපිට දැනගන්න ඕන්නෑ. හැබයි යම්කිසි සතුටක් අපි ලබනවා. යි ලායිලා කිවහම් සතුටක් තියෙන් හැයි අපි කවදාවත්තහන්න ලලයිලලා කිය නැ කියලා. මේ මේ අනුප්‍රාසය විඳීමේ කණට ති රස මේ කවී අපි දකිවා සටනක් නැතිව සැපතක් සටනක් සැපතක්. දිගේ යන දිගමාවත දි දි කරා යන වෙන යන වෙන පාරක් ඔහම එවිදියේ ළංගව ලංඟ වචන යේදීලා යම්කිසි ගීතතාත්ම බහරිදමයක් ඇති කරන්නට කවිය වැෑයම් කරලා තින හැබැ ඒවා හිතාමතා කරපු ඒවනක් මෙන්න බෑ. ඒයි බේ ඒවා වෙන්න ඕනෑ සටනක් නැතිව සපතාක් ඇතිවිය ොැ වගේ එකක්. මුලින්ම කවිියකි හිතේ තියෙන් නැති. ඒක සමහිට පා පාදක පදය වෙන්න ඇති. දැන් කවික් කවවිුල් ලිය නයදන්න කවි ලිය නයදන්නවා කවියක් ලියන්න ගිහම පාදක පදයක් තියෙනවා. ඒක ඔලුේ තියාගෙන ඒකට සම අනි වස්තුෘශය ගලපගෙනඉන්නේ. තකට සමයිට මේ පාදක වචන වෙන්න ඇති. එතකොට නිදහස ලබාගන්ට හිරගදරින් මිදේට. ලෝකයක්ක් දකින්ට දකින හීනය පිළිබඳ කල්පනාව තම හිතනද කවයා මතු කරලා පෙන්නන්න. එතකොට අදුරලතා පෙන්නන්න ඕනම නිර්මානිික් දුරලතා තියන්න පුළුවන් මෙහෙම තැන හෙම තැන් කීපයක් නැත වූ දුරක් මෙහි මෙතුවක් පහල වනේ දැ මේ යෙදුමින් මොනම විදිහකමත් වාසියක් ප්‍රයෝජනයක් නෑමි නිර්මාණයට මේ නැත වූ දුරක් මෙහි මෙතුවක් පහල වුණේජුවහාම් ආරක්ෂාව රැකවරණය උපරිමෝශයෙන් තියෙන බෝ හැමතින්ම සාක්ෂාත් කරලාය කවිය වචනවලින් අයි මේදුම ඉදන්න ඔන්න හැ. අශ්‍ය නැහැක. උණුසුම් ගතිය ඇතිමුත් ඒක කවිය කියවිලා තියවා ඇතිමුත් කියලා ආහෝ කියන්න දෙයක් නෑ ඔහු යෙදෙනවා දැ කුරුලු පැටිය ඔහු යෙදෙනවාකිවහාම උජතනය වගේ ේද. හොඳ බව පෙනෙයි රැගෙන කටිින් ක ගෙන දිය න කෑම ගෙනනුවෙන් ටින් ගැල කටන දෙන්නේ කටටම හෙලනමුත් කටටමදානව කියල කියව හමිද වෙන තේරුක් ගන්නත් පුළුවන් හැබයිතියක ඒතරම් නිර්මාණාත්මග නෑ වගේ එමට ඇතිමුොත් කොච්චරවත් තිබුණත් ආවා පුරුදු ලෙස වගේ යෙදම් නිර්මාණය නැතිවනාට කමත් නෑ වගේවා ඒව නැතිවුනත් කමත් නෑ වගේ ඒම තමාක්ගේ නිර්මාාත්ම භාව ිය තැන් කියලා ඊලට කාවි දෘෂ්ටිය මොන දැක්මත්ද කවියට තිබුණේ අපි දන්නවා හොඳ දැක්මක් තියෙන කවියෙකුට තමයි හොඳ නිර්මාණයක් බිහි කරන්න පුළුවක් වෙන්නේ. ඔහුගේ දැක්ම දුප්පත්න නිර්මාණයක් දුප්පත්. හොඳ පොහොසත් දැක්මක් තිය නිර්මාණ එකයි කියන්නේ කවි ලියනාය නිර්මාණ කරණය එදෙනය හුඟාක් යුත්්පත්ති ඥාීහි යුක්තවෙන්ට ඕන කියලා ුත්ති ාය කිය ුතේ පොත්පත් කියවල ගුරුවස වන ගත්ත හු දනමක් තියෙන්ටඕන. ඔයා රසස් සාධ රචන ලියනකොටත් ඒ විුත්පත්තිය තියෙන් ටෝන ඔය හගක් කියවන් ඕන අපේ මේ පාඩම විතරක්න මේ තව පාඩක් බලන්ටෝන් තව පාඩ කියවන්න ඕන එකම රසස්සාදයට දීලතින් විධාර්ථ කථන කියවන්න ඕන බලන්ටෝන තුකට තම වගේ විත්පත්තිය වැඩන්නේ නිදහස ආදරය ආරක්ෂාව ආහාර ඇත් නිදහස්ස ජීවිතයේ ආභ්‍යන්තරික අවශ්‍යතාවක් බව. අපිට ආදරේ තිබත් ආරක්ෂාව තිබ්බත් ආරතිබත් එක මලිවශ්‍යාතා යි මානිසික අවශ්‍ය යල් ිටතු වෙලා තිබත් අපිට අභ්‍යන්තරින් ඇතුල තින් බලාපොත්තුව මකිසි දසාක්තියෙන මෙ මේක තමයි ගැඹුරුම ජීවන දැක්ම කවය ඉදිරිපත් කරන්න. එතකොට ඒ ජීවන දැක්ම හෙළිදරව් කරන්නට කවියවෑම් කරලා තියන. එතකොට අපිට ඔන්නන් රස වාදරචනය පටන්ගන්න පුළන් දරුවනේ. දෘෂ්ටිය හිදරව් කරමින්. එම නැත්තං නිර්මාණය අවසානයේදී කවියාගේ දෘෂ්ටියය හළි දරව කරන පුළුවන් පැදිිද. එතකොට මතකතියාගන සස්වද රචනයේදී වස්තුවිශය අධදකේ මනු භූතිය පහැදිලි කරගෙන ගිය ඊට පස උපයුක්ත භාෂාවගැ අපි කතා කරනවා. ඊට පස අලංකා රාධිය කතා කරන්නට ඕන නිර්මාණාතුම යුතුම් කවයා සමත්කම් දක්ව පුතැන් සහ අසමත්කම් දක්ව පුතැන් ගැන කියන් ඕන ඒ කියලා. ර්ි ගැ කච්චා කරන්නට ඕන එහම කතා කරපුුහාම අප රසසාදී අඟග සම්පූර්ණය. හොඳ විචා හොඳද රසසාධයයක් ලිවවා කියලා හිතර සසිල්ලක් ඇතිකරගන්න පුොලන් හැම කාරණාවක් ගැන අවධාන යොමු කරලා තියනවා. දැන් මෑතකාලේ දිනං ඔබට පේෙන් ඇති රසවාදී නිකම්මහන්නෑ භාෂා යතුම් පිළිබඳ අවධන යොමු කරමින් කෙල් හලතින්ටකට භාෂාවගැ වෙන්ීමම කියන්නක්වවා. හො ඒගන මතක තියාගන්නට මං දැන් මේ පාඩමෙන් නැකිටල්ලා නිකම යන්නේ පා අපි ඇගැයිම් සඳහා ප්‍රශ්න දෙකක් දීලා තියවා මේ දෙක ලියන්න ලියල ඔබේ ආදරන ගරුවයකු ගුරු බවතකුට පෙන්න්නලලා මේ සඳ ලකුණු කොච්චට ලබ නො කිය ලන්නවාගේ රචනයට ඉගිලෙන සිහන පද්්‍යපන්දිී රසස්වාදනය කරන්න රස සද රචින ලියන් ඔොයා ලියල බලන්නේ කොහොමද හොඳට ලිය වෙනවාද මේ කරුණු නැවත අධ්‍යයනය කරන්න පුළුවන් මෙහි තැන් අපේ ය නාලිකල උත්දබලන්න පුළුවන්. නැවත බලලා අධ්‍යයනය කරලා තොරතුරු හොයාගෙන තවේවලුත් කියල මේික හොද රස වදන ගලියන්න. ඊනට තා ප්‍රශ්නයක් දීලා තියෙන නූතන පද්්‍යංග්‍රහය එන කොළඹ කවියේ දිතිය තරන්ගයේ කවියන්ගේ නිර්මාණවල සමානතා ගැන තුළනාාතුම විර්ශණය කේදෙන්ට. එතොට පුතේ තුලනාත්තුම විර්ශණයක් කිව හාම ඔයා ගන්න ඕන අනිත් කවියයුත්. චන්දු්‍රත්ම මානවසිංහ Pලස් පෙරේරා මේ මන ප්‍රේමතිලක කුඩ ලීගම මේ සියලුම කවි අන්ගේ නිර්මාණයකුතු කරගෙන තමයි ඔයා මේ විවර්ශණය කරන්න ඕන විවලෙන සමානකාම්. හොඳට බලන්නේ එක ම මේ ප්‍රශ්නය හදනකොටම ඔය සබන්ධ සැලිකිල්ලක් දැක්වා මේ අපිට විවාාගෙ දී එන්න පුලොන් විචාර් ප්‍රශණයක්ම හොඳ එතකොට මේ මගේ ප්‍රශ්නයකට බලන්න මොනුවද සමාන ලක්ෂණ තියෙන්න කියලා. දැන් හැදිලිද හොඳයි දැන් में ි සිහින පද්ිපන්තිය පිළිබඳ තමයි ඔය සාකච්චා අප අසාන් කෙරුුණ තෙරුණද මං නැවත් ඔබට කියන්නේ මේ පිළිබඳ නැවත කරුණු එක්්‍රස් කරන්න. අපි මෙතනද සාකච්ඡා කරපු මොනහරි ක්‍රමවේ දෙයක් ඔබ හඳුනගන්න ගුරුවරය කොයි විදිහටද මේක සාකච්චා කරගන ආවේ මොකක්ද පිළිවෙල මෙන්න මේ පිළිවෙල තමයි ඔබ විභාගෙදී රසස් සාද ලියන පිළිවෙල ඒක තෙරුන් කළදීමත් අපි අවශ්‍යතාවක් ක වුණනා හොඳ අපි අදට ඔබෙන් සමුගන්න බලාපොරොත්තියවා අපි නැවත පාඩමකින් ආයෙ මුණගැසම් එං ඔබට අයිබුවන්දරුවනේ